අයිබොන් අදත් අපි අප අක්මුල්ස්වෑන හෙළයන්ගේ ක් මුල්ස්වෑන අල්න්න විට ඩිස්ටි වසරනට අපි වාඩි වෙලා ඉන්න මණ්ඩපේ සාකච්ඡා මණ්ඩපේ ඉතින් සුපරදු ලෙසින්ම අපි අපේ ජාතක කතාව අපේ ජාතිය කතාව රේඩියෝටිකාවක් විදිර ලියන්න රේඩියෝ තරගොස්සේ ඔබව හමුව එ එකකම අප යු ප්‍රේක්ෂකින්ටත් අපි අයිබොන් කියලා පිළිගන්නවා ඒකම විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ මේ පහුගිය සැනසුරාද දාහත්තනිදා ජාතින්තර පුරාවිද්‍යාදිනයයේ දදිලා තිබ හැබැයි ලෝක මංහිතන්නන්නේ බොහෝනක්ටය සමරන්න එච්චර හැකියාවක් තිබ නෑ මන් දැක්කා ඇමරිකාවේ පුරාවිද්‍යාව සම්බන්ධෙන් දෙපාර්තමේන්තුව පිළිබඳව යමකිසි වැඩසරහන් මාලාාවක් කරලා තිබා අප YouTube ප්‍රේෂ්කට දකින්න පුළන්ගේ පෝස්ටර එතමයිමේ අපි ප්‍රදර්ශනය කරන්නේ. ඒකම ලෝක පුරාවිද්‍යාදිිනය කෙළකුත්තියෙනවා ඉතින් මේ ිදේවල් පිළිබඳව අපි කතා කරම් අපේ මහචා රිරතුමත් ඉන්න අපිත් එක්ක මේ මොතේ ඔකතුමට අයිබුවන් අයිබන්ුවන් ඒකම සදැන් ජාතයන්ත්‍ර පුරා විද්‍යාදිිනයයි ලෝක පුරාවිද්‍යවල් ආකෝ ිදය කියලා අපප්‍රේල් දහට වෙද දසක් තියෙනවා ජාතන්තර පුර විද්‍යානය තම මේ ඔක්තෝම්බර හත්තවෙද අප සැමරුවේ ලෝකට සමරන්න හම්මනෙත් නෑ ඉතින් මේ අද දවසේ මට හිතුනස මේ පුරා විද්‍යාව හාකි ලොජි කාරණය පටන් ගැනීමේ විෂයක් කැටියට ආරම්භිවීමේ ඉතිහාසේ අපි පොඩ්ඩක් කැනීමක් කළ හාරවස්සල බලමුද කියලා. මං හිතනවන්නුවන් ඒ බොහොම කාලෝචිතයි කියලා. මොකද අපට ඇහෙනවාසහ පේනවා මේ දිනවල සමාජයේ ඇතැම් දෙන. ඉතාම සුළුතර පිරිසක් මේ පුරා විද්‍යාව කියන විෂය පිළිබඳව යම් යම් සදොස් මත ස සදහස් දරන බව. විශේෂයෙන්ම බොහෝ දෙනා මේ පිළිබඳව අවධාන යොමු කරන් ඇතික ලපි කල්පනා කරනවා හන්ඩ තික ලපි කල්පනා කරනවා ඉතින් මේ පුරා විද්‍යාව පිළිබඳ මේ මාදහ සිදිරිපත් කරන සුළුතර පිරිස කියන දෙත් තමයි මේ පුරාවිද්‍යාවට පුළුවන්ද ඉතිහාසයක් ගොඩන ගණ්ඩ කියන එක ඉතිං ඔය මතවාද ඔය ඔ අශුභවාදයක් නෑ ඔය අශුභවාදේ ලෝකයේ කාලයක් පැවතිච්ච දෙයක් එක දැ යල් පැනලා ඒ අපි කසල ගඳුනට දාලතියනය අදහස. අද පුරාවිද්‍යාව කියයන විෂය අතීතය ගොඩනැගීමට සාධනීය වැඩකටි උත්තක් කරන වගේම විද්‍යාත්මක ප්‍රවේශයක් ලබාගත හැකි ශික්ෂණයක් හැටියට ලක පිළියරංක් තියෙනවා. එතකොට මේ විෂය සංවර්ධනය වීම ගෑන ප්‍රභභාවය වෙලා එහි පරිනාමයට පත් වූ ආකාරය ගැනයි ඔබ, මගේ හුවේ මට එකකට පිළිතුරක් දෙන්න පුළන් මොකද අපි මේ පුරා විද්‍යාව කියල කියන්නේ අතීතය ගැන කටයුතු කරන ශික්ෂණයක් අපි දන්නවා එහෙම නම් අතීතය ගැන කටයුතු කරන්ඩ මේක ගැන කියනකොට කෙනෙකුට හැතිවඩ පුලාා යම්කිසි සැකයක් පුරාවිද්‍යාවත් අතීතයනම් ප්‍රශ්න කරන්නේ ඉතිහාසත් අතීතය නම් ප්‍රශ්න කරන විෂන් දෙකතර තින වෙනස මොකන්ද එක ඉ ඉතිහාසක්ඥෝ ඉතිහාසය ගැන විශය හධාරණ විශේසක් ඥයෙන් අතීතය ගැන කටයුතු කරන්නේ අතීතය පිළිබඳ තිබෙන ලිකිිත සාක්ෂි පදනම් කරගෙන එහම නැත්තං සමහරවිට වාචික ජනප්‍රවාද මිත්‍යා කතාවගේ දේවල් පාවිච්චි කරලා අතීතය ගොඩ නැගීමට ඒවයින් ලබාගත හැකි පිටුහල කුමක්ද කියන එක සාකච්වා කිරීම තමයි ඉතිහාසික් කෙරෙන්නේ. තේ නිසා තමයිර හිස්ටොරිියෝග්‍රෆී ඉතිහාස කරණය කියලා ශික්ෂණයක් තියන ්‍යයක්ත්මක ති හැසෑම ඉතිහාසක්යෙක්ම එකින් හික්මිල තමයි මේ ඉතිහාසය ගැන කතා කරන්නේ එහෙම නැතුව මේ අපිට පොතක් කරගෙන දැනුම ඔලුවේ දැමාගත්තයි කියලා ඉතිහාසය ගැන විවේශචනාත්මක අදහසක් ඉදිරිපත් කරන්න බෑන් කෙනෙකුට මහවන්සේ කටපාඩං වනයි කියලා ත්‍රපිටකය කටපාඩන් වනයි කියලා වෙනත් පාලි ග්‍රන්ත කටපාඩමං තිබුණයි කියලා පාලි භාෂාව ගැන ව්‍යක්තයි කියලා ඉතිහාසය ගැන අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්කමක් තියෙන්ට බෑක ලොකකි අර ඒකම ම හිතමදැ ධම්මපදය හරි බයිබලය හරි අකුරක් වචන ස් පිල්ල පිල්ක් නැතු ඕන කටපඩම් කරන්න පුුවන් පුළුවන් හැබැයි ඒ කටපාඩන් කල මතගේ තිබුණු හැ කියලිවල්ලා ඔහුට ඒය අනු ජීවත් නොීහිත පුුව පුළුවන් න්න ල ි ගොඩක් කි නොම කට පාඩගහයින්නවා හැබේ යන ජීගත්තන්නේ න එක තමයි ඉතිහාසය කියලා කියන්නේ නොන් ශික්‍ෂණය පුරාවිද්‍යාව කියලා කියනෙත් ඒවගේම ශික්ෂණයක් ත ඉතිහාසය කියන්නේ ලිකිත දේවල් ලිකිතවාර්තා උදහර කෙටට කියෙනන අප පිරටේ මහවන්සේ දී පවන්සේ ආද නොයකුත් ලිත මලාස්වයන් තිබෙනඒ මූලාස්ුමත පි පිහිටලා එවයි ප්‍රකාශිත ෘතාන්ත ආශුවයෙන් ඉතිහාසේ ගොඩ නැගෙන. ඒවාගේ අවශ්‍යනං අපට පුළුවන් අප ඉතිහාසේ තියෙන අතීතය විස්තර කරන ජන ප්‍රවාදයක්. මිත්‍යයා කතාවක් මිත්‍යා කතා ඉතිහාසයට ගණ්ඩ පුළුවන්ද ගණ්ඩ පුළුවන් කියලා කියපු ගමම කලබලවැඩ පුළුවන් බොහෝ දෙනා. නමුත් මිත්‍යයා කතාවක් පිළිබඳවේ මිත්‍යා කථාවක තියනෙන දර්ශනයක පසුතලය ගැන දර්ශනක කතාර ති විශේෂෙන්ම මෙතන දී මතක් කරන්න ගැමති මහහිතන් වැඩසටහනකදත්. මම මේ ගැන කිව්වා. කලෝඩ් ල ස්ට්‍රස්. ස්ට්‍රව්ස් තියෙනවා ඔහු මට මතක හැටියට එක්කෝ ප්‍රන්ස ගුවන් විදුලයටට එමනතං BBC ගුවන් විදුලියට දී අප හිස්්‍ර අන්ලිමිටඩ වගේම කතාමාලාව කරගෙන ගියා, මේ BBCි ගුවන් දලේ දොයිවල් ැඩිය ියාව ඒ දොයි් ල්ල ගති මේවා මුද්‍රණය කල්ලතිය. හි ඒවට ගෙන්ුවේ තාම සහය චරිත ගැනල සිබන් ෆ්‍රයිඩ් තොයි වගේ ඇ කෙන්වවා සින් පොයි් ක න් ොයි්ැන මනවවිද්‍යාවිත හැම විශක් ගනම කතාව කතා කලා හැකැන හැමම් ස සමද ග ්‍රයිඩ්ල සමාජ විද්‍යාක්ඥෝ ධර්ශනිිකයෝ නොයකුත් අයි සරිසක කතා කලා ඒතු ඒව මම කියන්නගේ කලෝඩ් ලෙවිස් ට්‍රවස් එක කතාවක් කරා ඒ කතාවේ අර්ථය තමයි මිත්‍යාව සහ අර්ථය මිත්ස්ඇන් මීනිං කියලා එක ප්‍රකාශයට පත් කළා එතකොට මිත්‍යාවක තියන අර්ථයක් එතන මිත්‍යාව අර්ථ සම්පනයි මිත්‍යාව එක තැනකද අර්ථපූර්ණ භහාවයකට පරිවර්තනය වඩ පුළුවන් හරි දැ උදාහරය මේ කියන්න කො අපි ඉස්සර කාලි හුඟක්කාලමි විද්‍යාත්මක දියුණුව ලබාගන්න කලින් අපි හිතුවේ මේ ගඳ සුවන්ද කියන දේවල් හරිම මේ මනෝමූලික දේවල් නුවන්ට දැනෙන සුවන්ද මට සුවඳක් නෙමෙයි වේයාදී වශනය තුර ගඳ සුවන්ද කියන එක රස කියන එක මේවා හරි මනෝමෝලික දේවල් කියලලා සබ්ජෙක්ටව් කලකනඒවා ඔබක්ටව් විශෂයමූලික නෑ මනෝමූලික එකක්නට සාධාරණයඒවැ කිසි විද්‍යාත්මක පදනමක් නෑ කියලා නත් අද විද්‍යාව දියුණු වෙලා පෙන්නුම් කල්ල දීලා තියෙනවා නේද සුවන්ද කියන්නේ මොල කෝල්. රස කියන්නේ මේ අනුවක් සුවන්ද රස අනු. ඒවා පධාර්ථය. ඒ විද්‍යාත්මකෝ බලන්ඩ පුළුවන්. ත කාලයක් මිත්‍යාවක් හැටියට හිතපුුදේ සත්‍යයක් පවට පත්වනවා කාලයක්ග්‍යහට පස්සේ. ඒනිසා හැම දෙයක්ම. අපි මිත්‍යාවන් කියලා හිතන දේවල් යම්කිසි තැනකද. ඒවේ තියන සත්‍යවාදී බවපයන. එනිසා අතීතය ගැන කියන ඇත මිත්‍යාවන්. ල ඒ මිත්‍යාවන් ගොඩනැගී තිබෙන්නේ සත්‍යවාදී පදනමක වවෙන්න පුුවන් ඒ මිත්‍යාවක් බවට පත්වෙන්නේ කාලෙන් කාලයකට ඒ ප්‍රනිශ්පාදනයවීම තුළ සමාජයේ ඒය නිසා ඉතිහාසේ ගැ ගැනීමට ජනප්‍රවාද සමහරායගේ දීන පොත් එතකොට ජ කනඩි ගාතනයේදී ඒ ඝාතනය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් වනේ මේ සාමාන්‍ය ආදුනික පුද්ගලේ කෙනඩි නකොට ින්න්තන ගතට පින්ර පින්තුරයක් ත්‍රේ පින්තූරේ යිතිහාසික මූලාස්කක්නන එතකොට මේක හරි විවිධයි. ඉති එනිසා ඒ ඕනෑම දෙයක්. කටහඬක් වෙන්න පුළුවන් මේවා වන්නත් අපට පාවිච්චි කල්ලා තීතය ගොඩ නදාගන්න පුුවන්කම තියනවා. පුරාවිද්‍යාව මටට වෙනස්. පුරාවිද්‍ය දිනේ සමරු පුනිසාපි කියන්නු පුරාවිද්‍යාව අපි මේ ගැන කොච්චර කිවත් අපිට පේවා සමහරවිට සමාජිත්තුල මේ පිළුවොට පහැදිිය අදසක් තාම ස්ථාපන වෙලා නෑෙලා. පුරා විද්‍යාඥියයෝ පුරාවිද්‍යාව වැඩකටයුතු කරන්නේ ලිගිත මූලාශ්‍ර ප්‍රත්න පදනම් වෙලා නෙමෙයි ඔුන් වැඩ කරන්නේ පුරාතන කාලයඳලා මිනිසුන් විසින් පරිහරණය කළ මිනිසුන් විසින් ආශ්‍රය කළ නොයෙකුත් ද්‍රව්‍යමය දේවල් අත්ට අල්ලන්න පුළන් වලංකටු කෑල්ලි ගල්මවලම් වඩ පුළුවන් දැන් අදඒඒ ඒ සීමවත් ඔබ්බට ගෙහිල්ලා මිනිසුන් කල්පනා කරපු හැටි ප්‍රජානනය කියනෙ අපි හිතන හැටි.ඒ ප්‍රජානන පුරාවිද්‍යාව කියලා අද විශේෂ පුරාවිද්‍යාව අනුශික්ෂණය ගොඩ නැගිලත් තියෙනවා එකනේ හැම දෙයක්ම කරන්න හිතන්න ඕන හම සිතුවිල්ලක් දැන් අපි ගත්තොත් එහෙම ඔබේ ඔබ ඔබගේ අතේ තිබෙන න මෙ පෑනොහ දිෙස්සල ඇති ද අද අපිට පේනවා මේක ප්ලාස්ටික් හර නොහරදෙක හදල තින්නේෙ නොවත් පෑනක ගැනා අදහස ඉස්සලම මිනිහන් ගෙහිතේ ඇති වෙන්නේ. සමහට පෑනේර බෝල් පොයින් පෑනක් නම් එක තුඩ ගැන අදහස එක්නෙක් ගෙහිතේ කඳ ගැනා අදහස තව කෙනක් ගෙහිතේ ඒ තුඩට බෝලයක් දාල්ල තීන්ත සීරුවට ගන්න ගඩ පුලුවන් කියන එක මේ හිතේ තියනක් එතු ඒක දාාණ්ඩුවන තින්ත මේ වගේ ගෙන තවත් කෙනෙකව අදහසක් මේ අදහ සක්කොම එක්කහවවෙල තම මේ පෑනගෙන එක නිර්මාණ වෙන එහෙම නං නුවන් අපි රුවන් වලි සෑය ගැනිමු අපි යෝදෑල ගැනිමු ඇල හැර අමුණ ගනිමු මේ ඔක්කොම නිර්මාණ ඇතුළේ සීගිරය ගනිමු එක තියන වතුරමල් ගනිමු මේ හැම එකක්ම මුල්වරට පිලිසඳ ගන්නන්නේ කාගේ හරි හිතේ එනිසායි හිතේ ඇතිවෙච්චදේ තමයි අපි පස්ස කාලෙක එලියට ප්‍රක්ෂේපනය කරලා මෙවා හදන්නේ එතකට එහෙමනම් මිනිසු හිතපු හැටි පුරාණමින් සු හිතපු හැටි වැදගත්වනොය කියෙන ස්ථාවරය අද පුරාවිද්‍යාව තුළ තිබෙනවා. මුලින් හිතුවා මේ ගල් මෙවලම් වලං කටු කෑලි කාලා විසිකරපු සත්තුන්ගේ ඇයට කැබැලිති මෙවා එකතු කරගෙන අතීතේ ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් කියලක් එහෙම කරලත්තියන. ඊට පස එක තව ඉහලට ගිය. ඉහලට ගිහිල්ල ශාකවල තියන පරාග එහෙම නැත්තං මනුෂ්‍යයන්ගේ හම්බෙන අස්තිකඇැබැලිවල තිබෙන ජානවිශ්ලේෂණ මේ වගේ අතීතයට එබෙන්න්න උත්සාහගත්තා. ඊට පහන්සේ ඒ ශරීරවලඒ යට සැකිලිවල තිබෙන ඇතැම් මූල ද්‍රවව්‍ය විශ්ලේෂණය කල්ලා. ඔන්ගේ ආහාර ගැන ප්‍රතිනිර්මාණය කරන්න පටන් ගත්තා. ැ ස්ට්‍රෝන්ක්ටයම් වගේ මූල දර්වය මූල ද්‍රවවයක් ශරීරයේ තියෙනවානම් තුත්තනාගම සිංක් වගේ මූල ද්‍රව්වයක් මේ අස්තිවල බහුල විශයන් තියෙනවනම් ඒවා පදනම් කරෙන ඔවුන් ශාක භක්ෂකයෝද මාංස භක්ෂකයෝද. ආද වශයෙන් යම් නිගමන ලබාගන්න. උහ ගත මේ විදිහට පුරාවිද්‍යාව මහා පලල් තලයක පලල් සිතිජයක ව්‍යාප්ත වෙලා දැන් අද පුරාණකාලේ හිතුව කොහොමද. තැන් ඕෝක පෙන්න්න හොන්තින හොඳ මුදාහරණයක් තමයි මහචරරි කොලින් රැන් රගේ සංස්කරනත්වයෙන් පලවෙච්ච ඒනිෂන් මයින්් කියන පොත මේකට ලොකු විවේචනවා පුරාවිද්‍යාවයොන්ගෙන් නමුත් ආද ලෝකේ මේ කල්පනා කරන්නන්න වඌමනාවෙලා තිබෙනැ කොලින් රෙන්න් රෝ කෙල කියයන්නන්නේ කේම්බ්‍රරිජ් විශ්වවිද්‍යාලයේ කින්න්ස් කොලජියගේ හිටපු ප්‍රධානයා ඔහු බ්‍රරිතාාය මන්ත්‍රී මණ්ඩලේ සාමාජකයේ කයිස්ත්‍රෝම් නියෝජනය කරන මේ ඔහු අග්‍රගන්නය බුද්ධිමතෙක්ම පුරාවිද්‍යතුර ලක පුරාවිද්‍යාව පිවිවෙච්ච හුම ලගද පොතක් සංස්කරණය කලා එ පොතේ ශීර්ෂය ඔට කිවත්තෙම ප්‍රාවිද්‍යාවද කොතන දෙන්නගෙනෙක තේරුම්ගන්න පල හු ලිව පොතේ මාතෘකාාවත් තමයි ආකල ම නියරෝයින්ස් පුරා විද්‍යාව ස්නාය විද්‍යාව මොන ගැහිලා. එකනි ස්නායු ස්ේද ස්නාාේද ස්නායිේදය කළකෑන්නේ එක මොලේ සම්බන්ධයක් නැපි දන්න මොලේ සම්පූර්ණයිහ ට්‍රියන්ස් කෙලකෑන්නේ ්‍රලියන හයිසිීයක් ස්නායු නිවරෝණවලින් සැකස්වෙච්ච ගලම් බලා තිබෙන හැටියට මේ අප ඔලුගැට ඔලු ිය තු ඉ ගන සෙන්ටිමිට එක්දා සාහරසිය පණහකට ආසන්න ගනත්වයක් තිබෙන මේ වස්තුව නිියවරෝණ කේවල නිවරෝන ට්‍රිලියන හයිසියක්ක්කින් විතර සමන්විත වඩ පුළන්ගළ වැඩ හිටියක් සාකච්ඡා කරනවා අත්තිබිසේ සංකීර්ණ දෙයක් එතකොට මේ අපේ මස්තිස්කේ මොලේ තමයි මෙම උත්පාදනය තෑද රාවිද්‍යයක් ඥයෝ කල්පනා කරන දේත මයි මනිසුන් පුරාණකාලය ගත්ත තීරණ. ඒ මිනිස්සුන්ට අයිති දේවල්. ඒ ඒවා කොහොමට ජනය කරගත මිනිස්සු. තැම් හෝමෝ නියන්ඩ තාලෙන්න්සිස් කල්පනනාර ඇගේ ඇතුල තව කෙනෙක් ඉන්නවා කියලා රහව නැල්ල දකලා එතු මේක කොහොමද ඉදිරියටටගේ ට කාලය කියනගේ මිසන්ට සංවේදී වනේ කොහොම කායවකාශේ දැන් අපි ඔරු ැන් න්න අපපට කාලයවකාශ තේරෙන ඒ කාලෙ කොහොමද කාලයේ තේරුම මෙකින් ගොඩක් දෙවල් න පුරාවිද්‍යාව කියල කියන්නේ ද්‍රවවමය. මනිස්සු පාවිච්චිරපු නොයෙක්දවල්ල සුු නාශරයෙන් ඒ එකතු කල්ලා ඒවා විද්‍යාත්මක පර්ේෂණට ලක් කල්ලා ඒ සම්බන්ධයෙන් ඒවා පාවිච්චි කරාය සම්බන්ධයෙන් අනාවැැකි කියලා පුරාතන සමාජය ගොඩනැංවීම තමයි කළේ. හැබැයි මේ පටන්ගත් එක පාරට නෙමේ මිනිසු ඉස්සල්ලම හිතුවේ අතීතයම ගුප්ත දෙයක් කියලා. අතීතයට ගුප්ත බලයක්තය නොය කළ හිතුව අදන් හොඳ උදාහරණයක් තමයි. උතුර මෙිකාව න්නවා රෝකියෝන් වර කියලා ගෝත්‍රයක් ඉරෝකියන්සස්ල කියලා ඒ ඉරෝකයන්සල දාසේවෙනි සතවර්ශේදී පවා මේ පුරාණ ගල්මවලම් මෙම එකතු කල්ලා තියාගත්තා ඒවගේ අ්බුත බල ඇති නොය කියලා.ේ අද අපේරටවල් වලත් සමහරිටයි පැරණි කාසි. පැරණි ේවල් තියාගෙන ඉන්න ඒවයි යම්කිසි අත්බූත බලයක්ති නොයි කියලා. දැන් එහෙම තියාගෙන ඉන්න අවස්ථාවක ගෙදර පොඩ්ඩක් දෙතුන් දෙෙක් ලෙඩවුනොත් එක දිකට වන රෝගයක්කේම හැදිලලා ට ේගොල හිතන මේ වස්තුූ නිසා තමයි මේ එක වෙන්න කියෙල එක්කු පන්සලකට හිදාානවා. ඒම නැත්තැන් පින් ැටකට දා ඇ සහිද ගිහිතියන සංහිදක ගිහින්තියනවා ඉති මේ වගේ අතීතය ගොප්ත අයිගෙනක් අපට පේ නවා දැන් පනණයනකං සමාජය නිදං ගැන කතා කරනවා එතු ඒක ඇන්න ගොල්ලගේ අදහශක්තියනවා අතීතකාලයේ හරිම සමුෘධිමත් ඒකත් විශාල සමාජ විද්‍යාත්මක පසුබිමක් තියන කතාවක් දෙැම මේකට උදා දැ අපි හිතනවා අපි ජීවත්වන සමාජය අපට හරි පීඩාකාරේ වඩා සුවපත් සමාජයක් අතිීතේති වුණු සමාජය එහෙම කියන්ඩට නිමති හම්බලතිනයි විශාල පරක්‍රම සමුත්‍රය විශාල ජේත වනාා රාමය ලෝව මහපයි දැවන්ත ගල්කුළුලු මෙම බැලුහම අපට හිතෙනවා? හු අධපුරේ සමාධි පිළිමේ මෙම බැලුහම අපි තුළ ජනිතය වන අදහසක් තමයි මේ අපි ජීවත්තන සමාජයට වඩා මහේශක්ක්‍ය භාවයක් පුරාථන සමාජය තුළ තිබුණා අද වැඩිය ෙදා හොඳයි කියලා අදට වැඩිය එදා හොඳයි කියලා තිබුණ හරි ඒ මොකද දෙක ඇතිවෙන්න එහම මෙහම අතතබිලඳීම විශ්වාසය දැ අපි නිතරම කියන දෙයක් තමයි ඔය කෝපි කාලෙ දවල් වැඩක් නෑ අද අපි අන්ඩෝන අයිටී යුගට ඇත්ත ඒවයි ගැන කිසිම විවාදයක් නෑ අපි අයිටීුගේට යන්ඩෝන අපි නූතන විද්‍යාව ගණ්ඩෝන අපි බටහිර විද්‍යාවට යන්ඩෝන කියන සමාජයම තමයි කියලා නිදංහාරන්නේ. එත මේක තින විසංවාදය මොකක්ද. මේ අයම තමයි මනාද කුප්ත දෙවලෙන විශ්වාසකරන අපි ප්‍රධන ගරවට යොත්තේම කො තර තියෙනවාදව වාස්ත්‍රක ැන වාස්ත ගුරුන් කරන්න ඩු කුනැ. එඇති මම දන්න සල් මල්ේ ඒය කන්න පහන්තිර හුන්න තැ. තැන් සමහර නගරවල ඒගේ දෙයක් ගණ්ඩ අපට කලින් දැනන්දන්න නො ගොක් අතක් ග්ඩඕන බන සිුරාදකිහම තම ගඩපුළන්වෙන්නේ. ඒ තරමට ගුප්ත ලෝකවල, නිසුජීත්වවා එක අපි විවේශය කර නෑ එක විවේශනයක් නෙමේ නමුත් මනිස්සු එහම එහෙම ගුප්්‍ර භාවයක් ගැනෙන් හිතනවා තමන්ට තේරුම් ගණඩ බැරි දවල් වල ගුප්ත ශක්තියක් තියෙනයයි කළම හිතනවා එතකොට දැන් ඔය අතීතය ගැන නත් නුවන් මුල්ම කාලයේේ මිනිස්සු කල්පනා කරේ හරි ගුප්්‍ර භාවයකින් මට මේකට ඕන තරම් උදාහරණ තියෙනවා. ද එකසරයක් මම මගේ ශිෂ්්‍යයකක ශේෂත්‍ර පර්ේෂණයකට ඒයාගේ විද්‍යාපති උපද නිබන්ධයට වශ කරන දත්වගයක් ලබාගන්න පමයි හුරලුවව පැත්තේ ඇවිදයි හල හබරන හරි හබ ත එතකොට අපි ගිහිල්ලා මේ හේන්වල තියෙන වලන් කටුවෙම නිරීක්ෂණය කරා එම කර යන කොටින් සහර වැදගත් වලන් කටුවක්තිමට හුල බලයිකා අපපි නිරීක්ෂණය කරලා එක වාර්තා කරගන්න ඒේ ඒත හෙන වැඩ කර හිට වයස මහත්ම ක අපපෙන් හවා මහත්මැලත් වලන්ටව හලනනාද කට අප ත හ ලකට वा . අප තු ල . අපිව ු ෙද්‍ර ගහින් ති යාගල න්න. ස ොකට දෙले මහතව හරි හොඳයි මේ මේ உර කල්ලා පත්ක් හෙම කෑම உර ක . ුදුපට වල ෑ තින. හො බे ර ර ොඩ . එතකට ඒ අයික විශ්වාසත්තියෙන අප මේ මොනවාදකෙන වූවාරය ඉස්සර කාලේ මේ වළ හදනමිනිසු මෙ වැයි හිටියනේ ඒ මිනිසු කරපු දේවල්ලොවා මේ වවා හරි බලගතු දේවල් පුරාණ කාලෙන්නේේ ඇද මිනිසුන්ගේහෙමමා කල් පැත්තියෙනවා ති අපිදන්නෑ ඒ මානසික වන දෙයක්දක ලෙවබියහම සනිපවෙනේ මේ කෝමරිතිහුක් මානසික දේවල්ල අපිට තියෙනවාලද එතවර ම කියන්නඇනමකක්ද මේ දේවල් සම්බන්ධය යම්කිසි ගුප්ත හැඟීමක් තින ඒගන අපිට පේනෙ බෝතැන්වල අපේ තරුණ පිරිස්පවා ගල්ගහහාය තුළ රිංගනවා දෙබුක්කාවල්ලස රංගෙනවා ඇයි ගල්ගහහා ඇතුළට ගලත් දැම්ම මුවා ඇත වැටනය කියලා කියනවා එ නිතරම හිතන්නේ අතීත ම ගුප්ත භාාවකින් ඕොක ගැන මංහාරලතියෙනවා මහරල නගර තියනවා පොලොහට පොලො. ටඉිට ගහාහම ඉතින් කනක්ක හැන්ඩ නෑදැන්වයේ. පහුගේ දස්සල මොදරාගල ඉන්නකොටනුවන් හුඟක් මහත්තුරු අපට කියනන්නේ මහත්තවමේ මෙතනේ ූමං කටක්තියෙනවා මේක මතුවෙන හාවල් තැනින් සමහරේව මහිතන්නේ උමන් ුදුම්්‍රිය මාර්ගතියන එංගලන්තෙට තාදර්ශක් වන තරනට උන් කිය පෙනවා ඒ කියන අ අප අපේ රටේ දෝට ජීවත්වෙලා ඉඳලමතින් හෝතම්බූ ගැඩිගේටියමත මහයි උමංවල මේ යන්න එක අම්පරෙන් පටන්ගන්න උමග ගිහිල්ල මයින්ගනින් මතුය නොය කියල කියන්නන්නේ ඇත්ත වශයෙන්ිති කත්තියන හරි වැගත්තබට අයි උමං හරන්ඩ ඔන්න දුම්බ්‍රරිමාර්ගත්දදා ගන්න පුල ම හ ඉදි මේවා අතීතය ගුප්ත ලෙස දැකීම. හරි එතට මුළු ලෝකම අතීතයේ පටන්ගත් එයහෙම. ඊට පස්සි මිනිස්සු හිතුව අතීතයට ආගමිකාර්තයයක්ත් තියෙනයිලා. අතීතයට ආගමිකාර්තයයක්ත් යෙනවා කියලා දැන් ඔය මෙස පොතේමියාව ඊලංඟෙට මමායාාවරුන්ගේ සිිස්ථාචාර මෙසපොතේම යනු ඒ සිස්ථාචාර මසර මේ ඊජිප්තු සිිස්්ටාචාරය ඔය වගේ සිිස්ථාචාරවල තියන නටබුන් විශේෂයම මායාවරුන්ගේ ඉ්‍යෝතිය හුව කාන් වගේ ශාලය ඊල්ළඟට ඔය මේ පේරු කඳුවල්ල තියෙන මචුපිචුවගේ නගර මේවා බලන්ඩගිය මිනිස්සු හිතුවා මේවා මහා විශාල මේ ස්වරණමය යුගයක් තිබිච්ච කාලයක මනිස්සුවිසින් නිර්මාණය කරපු දේවයි කලා මේකට ආගම ආර්ථයක් දුන්නා දැන් අපි දන්නවා මේ බයිබය විශ්වාස කරන ජනකණ්ඩායන් කිවේ මොකක්ද මේ දෙවන් වහන්සේ ලෝකයේ මවුපු කාලේ තමයි මේවා හදලතියෙන්න්නේ මෙවා පරමාදර්ශී දේවල් දෙවන් වහන්සේගේ මැවීමත් එක්කම ටික කාලයක් යනකොට මේ ආදම් සහය වගේ කතා අපි කවුර දන්නවා ඒ අය කිය එක ලෝකෙට අඳන්න ලදුන් හම එදා ඉන්දලම දෙවන් වහසේ විසින් මවනලද පර පරමාදර්ශි ලෝකය පරිහානයට පත්ව ඒ ඉන් ගාන්නයහන සුග ද්‍යානය කලන උද්‍යාය කියලලා ඒකෙද හමුණ ති ද ලක පිරිහෙමින් තියෙනවා. න දෝක හෝම ඔහුගේ එලියඩ හා ඔොඩිසි කියන කාවවලත් ඕෝක කියලතියෙනවා. හෝම තමයි පලවෙමේ ලෝකේ පලවෙනිම යුග රං යුගයක් එතකොට හොම ොහොම ඇවිල්ල යකඩ යගගේ තමයි දැන් අපි ජීවත්වෙන්නේ. ඒගේ රන් යුග හරිම ප්‍රීතියෙන් ඉන්න යුගයක්. හරිම සාමකාමි. ලෝකඩ යුගගේ යුද්ධවලින් ගහන සංග්‍රාමික යුගයක්. යකඩ යුග. හරිම කාර්කාශ අපි ජීවත්ව එන්න මේ යකඩ යුගගේ කියලා. හෝම එයාගේ සාහිත්‍ය කෘතිවල හෙම කල්පනික අධියරක්. දුන්නලා දුන්නා මෙම පස්සෙ කාලි පුරාවිද්‍යාවට හොඟක් බලපෑවා. එතකොට දෙවැනි මුල්මාධීරයේද අත ගෙන ගුපත විදියට හිතුවා ඉනිි පන්සේ ආතීතය ගැන ආගමිකාර්ථයකෙන් හිතුව. ඊට පස්සෙ තමයි මේ පුරාවිද්‍යාවට කිය අතීතය ගැන කල්පනාකිරීමට විද්‍යාත්මක මුහුණුවරක් ලැබෙන්නේ. ඒ ලැබෙන්න් හේතු ගැනවත් නොකක්ද ැගවයි දෙවන් වහන්සේ ලෝකය මැව්වයි කියලා කතාව බයිබලය විස්තර කරන අතරතුර ඔබදන්නවා දහමයන සතවර්ශයේ දෙවන බාගේදී චාර්ස් ඩාවින් අ බීගල් කියන නැවේ නැගලා ගැලපගූස් දූපතට ගිහිල්ලා ර සත්තුන්ගේ නිදර්ශන එකතු කරග ඇැවිල්ලා හුකෙම්්‍ර ජේෂ් විද්‍යාල මේ පරිනාාමය පිළිබඳ අදහන්ස සංග්‍රහ කළෝ. එතකට ඔහු කිවනේ මේ මිනිසාම සත්තුවයෝ. දීර්ගකාලීන පරිනාමයක ප්‍රතිඵලයක්. පරිනාම සිද්ධ වෙන්නේ ය ස්භාවික වරණය කියන කාරණයයි අර ප්‍රවේණයෙන් ජීව ලක්ෂණ සංක්‍රාන්තියක් ලබා ගැනීමයි නිසැහල පැදිලිකර ගේ ප්‍රසිද්ධ පරිාාව වාද ්‍යායත හ ගෙන හෙල ොන කාරනයම හුත් ක්‍රස්තින ූජ කොර හ මෙ මේ ඥානය ස දැ උබ චර් ඩවින් පමනක් න මක් ඇනරි කියන පියතුමාට කියනෙත් පාද මක් ඇනරි කියෙන එයා තමයි එගලන්ේ දකුණ ඇගලන්ේ ක. ල තිෙනවා කෙන්ටස් කැර්න් කෙල ගල් ග හාවක් මේ ගල්ගුහාව හාරලා ඉතාම පුරාණකාලේ ජීවතච්චේ සත්තුන්ගේ යටටකටුයි ඒ සත්තුන් ඒ සත්තුන්ගේ යටටකටු වරං පාද මැක්කෙනන රකිවා මේ සත්තු දැන කල වන්දවෙ ලගිහිල්ලා. හැබැයි මේ සත්තුන්ගේ යටකටුත් එෙක්ක තියෙනවා මිනිස්සු විසින් හද මෙවලම් මේවා මනුෂ්‍යත්තුලින් කරපුවා. ඒ නිසා. මේ සත්තු වදවෙලා ගිය කාලයක දැන් වදවෙලා ඒ ජීවත්තල ඉන්න කාේ ිනිසු ජීවත්තලයින්න එන මනිසුන්ගේ තිහසේ ඉතාම පරණ හ ඔය අදහස විද්‍යාත්මක ඉස්සල්ලම ගෙනාව පාද මැක්කෙන නෙමෙයි ඉස්සල්ලම ගෙනාවේ ජැක් බුෂේද පෙත් කියන ප්‍රංස ජාතික විද්වතා මේ ජැක්් බුෂේද පේතුන් පන්සේ සෝම් කියන ගංගානිමනේ රක්ෂාරපු වෙලාවේ ඔහුට පෙනනාා යටම ස්ථාරවල්ලයිකංගා නිම්නේ පිටාර නිමනේ යටම ගැමුරුස්ථාරවල මේ තියනවා මේ සත්තුන්ගේ යට කටු. ඔහු බැල්ලූ හමේ සත්තු දැන්නෑ ඔක්කො වඳ වෙලාගිල්ලා. ඒවාගේ මොහු දැක්කා හැඩගස් වන ලද ගල්ම මෙවල්ග තියනවා අතනද. ුෂේද පෙත්කිවවා මේ ගල් ස්වභාවිකවා වෙන්ඩ බෑ මේවා මනුෂත්තුලින් හදලතියනෙන. ඒනිසා වදවීගේ සත්තුයි මේ ගලුයි සමකාලීනයි. එහෙ මඩක් මේ සත්තු ජීවත්තු ුණනුකාලේ අවුරුදු දහස් කරන්නකට පිට වඩ පුල මනිස්සු ජීවත් වෙල තියෙනවා ඒනිසා මිනිසාගේ අතීතය අපි හිතනාට වඩා පෞරාණකයි කියලා. පස මේකට හරි ඔහු ඊට පසේක ඉදිරිපත් කරා මේ අදහස ප්‍රන්සේතින විද්ුවත් සභාවට. ඒ රටල්ල හෙම තියනවා රෝයිල්ලේෂටික් සෝයිටි කියලගන ජක ආසියාතික සංගමය එක බංගාල් ශාවත්තිබන ර ලංකාශකාාවවකුත්තියනවා එතුර විද්වත්තුමකද කරන්නේ එක් හ වෙලා පරේෂණ පත්්‍රරිිකා ඉදිරිපත් කරනවා සාකච්ඡා කරනවා වාදවිවාදය වාදවිවාද වාද විවාද කියලගැන ශාස්තය සාකකච්ා සාත්‍රයේ සාකච්චා දැ අම් බැටේ වනේන්නෑ අපට න්නඩමෝයි රෝලේෂයා ටික්ස් රාජිී ආසියාතික සංගම ශාකාවේ වෙලුම් ප්‍රකාශයට පත්තල තියන අපට හොයා ගන්නඩ පුලන් එහෙමංවාද තියනදල් අරකාරය දන්නේෙ නෑ මෙයා මේක දන්නේ නෑ? ැන් හරි හරි ලස්සන අයව කියවන මහචරය සෙන්රත් පාණවිතාන්න සෙල්ලිපියක් සංස්කරණය කරනකොට එයා කියනවා මම් මේක කියවන්න කලින් මිට කලින් මේ එි බෙල් මහත්මයා එමනත්තං එඩවට් මියල මහත්මයා මේක කියවලතියනවා. එයා මෙන මෙතනයි මේක පල කරලා තියෙන්නේ. එයාගේ කියවීමේදී එය සමහර වචන කියවල තියෙන්න ගැන මට ඉටඩ වෙනස් විදිහකට කියවන්න පුලුවන්කමත් තියෙනවා. එතකට මේ අදස් මම කියවන්නේ මෙහෙමයි. මෙහෙම කියව්ූ හම හොඳට ගැලපෙනවා හැබැයි බෙල් මහත්ම හෝ මවුල මහත්මයක් කියපු විද්‍යය ගත්තත්ෙම මේ ආර්ථය සම්පූර්ණ වෙන්නේ නෑ. කෞදයකත් පරිනිධාන මහත්මය මන්ගේ ආචාර්ය උපාදි සහතිකේ නෙදලන් සුලින් ගත්ත ඒක පෙන්න්නලා. මම තමයි මේක දන්නේ මිවුල මොනවද දන්නේ. බෙල්ගේ භාෂාඥානය මදි. ඒ කිව්වයිගෙල්ල අපට කොහේත් හම්බෙන්නේ නෑ. ඒකට ඒක තමයි ශාස්තරගේ විනය කියන එක විද්‍යාදදාාති විෙනයන් කියනක පාලියෙන් නතිය පාලි දන්න මහත්තුර හොඳට දැනගඩුවන නිනේද ද්‍යාවම ශික්ෂණය හදනවා. එතකොට මම කියන්ඩග එතකොට ර ජැක්භුෂේද පෙත් නිසා කතාව විුෂේද පෙත් අර සොයාගත්ත සොයාගැනීම ප්‍රන්සේතිබෙන විද්වත් සමුල් සංගමයට. කට ඉදිරිපත් කර කරහම මෙත හිට පයක් නෑ ෑ ඕක හෙම වෙන්ඩබෑ මොක දර ගමි අදහස් ප්‍රචාරය වෙලා තිබිච්ච නිසා. ඉට පස්සේ මේ මේ ලිපිය ප්‍රකාශයට පත්ව වන හම ලිපිය ගැ දැගඩලමන ඇංගලද හිට විද්‍යයක් යෝ නම ජෝස ප්‍රට ච ම ීරතිමත් බූ විද්‍යයක්ක්න මේ ජෝස ප්‍රස්ටච ප්‍රන්සට ආවා සිය වියදමින් ප්‍රන්සට ඇවිල්ලා බුෂේද පෙත් හම් වෙලා එයාගේ හාරපු වල බලන්න ගිය මේ අබූ විද්‍යක්යක. ලහ ොද හ බලහ තේරුන් ගත්තා බුෂේද පෙත් කියන එක සත්‍යයක් ක කියලා. පස මොකදර ප්‍රස්ට ිච්ච විශාල ීර්ති නම ඇති වන. ඒකොට. ප්‍රස්ට් විච් ලිව්වා බෂේද පෙත් කියන එක සත්‍යයයි මේ වන්ද දැනට වද වීහිටින සතුන්. ජීවත් වූ කාලයේ මනුෂ්‍යන් ජීවත් වූ බවටාපට සාක්ෂි තියනයි කියලා. ඉට පස්සේ තමයි මනුෂ්‍යයාගේ පෞරාණකත්වය පිළිොඳ අදහස විශවාස ඔන්න දැම් පුරාවිද්‍යාව කියනක හැදන්ඩ විද්‍යාත්මක පදනමක්ක. ලැබ ඊට පස්සේ දැ මේ සාකච්චාවව සම්පර්ණය මේකට ර සම්ප ෙන්කර ට ි ප ක ජනතාවට එක දැනගරන. එතකොට ඊට පස්සේ ඔය මොනාද ක්‍රිස්ටියන් ජාගන්සන් තොම්සන් කියන ඩෙන්න් මාර්ක ජාතිකයා කෝපන් හෙග කෞතුකාගාරේ පාලකෑ හටියට වැඩ කරන කාලෙ ඔහු මේ අතීතේ කාල නිර්ණය කරන්නට අනුපිළිවෙලක් හැදුවක් හොට මඟ පෙන්ුවේ තර හෝමගේ උදාහරණය කෝම හරිවේවා Cජ. තොම්සන් අපිකෑන කා ජාගසන් තම ක්‍රිස්ටියන් ජාගන්සන් තම්සන් ඔහු අනුපිළිවෙලක් හැදුවක් ෝප හග වතු ර තින පපුරවස්තු ප්‍රදශය කර පෙන්න්න අප මිනිස්සු යකිවා බලන ගල් ල හද පමවතම පරන්නම බලන ලෝ ලින් හද න් න බ යකඩ මෙ ඉට පසේන කියලා මේ යුගතු නේ අනු පිළිවෙලක් හැදවා හරි මිනිස්සු පරන්නම කාලේ තාක්ෂණය ගල් තසේ ලෝකඩ ඉටපස යකඩ දැන් මේවාගේ තමයි නුවන් ප අතීතය විද්‍යාත්මකව හැදැරිය හැකි කියන අදහසාාවේ මේකට දායක වුණා මංකිව වගේ චාර්ස් ඩාවින් පරිනාාමවාදය මේ ක්‍රස්ටියන් ජාගන්සන් තොම්සන් ඔහුගේ යුගතුනේ යුගත්‍රනය ්‍ර සිිටම් කියනකේ ගේ තවපපුද්ගලෙක්කට දායක වන හ තමයි චර් ලයිල් කල කැනෙක් බූවිද්‍යයක්ඥනය ඔහු කිව්වා පොලවේ තියන පස් තර ගත්තොති යටම පස් තර පරණයි උඩම පස් තර මෑතයි ඒ අනුව පුරවිද්‍යාව කියනෙකට සානුබලයක් ලැබුණා පොළවහැරීමෙන් පුළුවන් පරණ දෙවල් ඔයා ගණඩ කලා. එතො ඩට පස්ස එක්ද සන්සේ හතලිහේ දශකය වෙනකොට තමයිෝ විලාඩ් ලිබි කියන විද්‍යාඥා කාබන්් දාාහතර කියන විකිරණ ශීලි දින නිීර්ණ ක්‍රම ස්ොයා ගත්තේ. අද මේ වෙනකොට ඉතාම පලල්වෙලයි විද්‍යාත්මක කරම පොටයිසේ මාගන් යුරනම් ඩේටින්ග මේවා ඉට පසෙ කටායින් ්‍රේෂෝ ඇලිසිස් මෙයෝගේ නොයකුදවල් ලද පුරාවිද්‍යාවට භාවිත කල්ල තියෙන. එතකොට පුරාවිද්‍යාව කියල කැන්නේ, අවුරුදු දැඟපි දන්නවා මානව පරිනාමය පටන්ගන්න ඇත්තේ අවුරුදු දසලක්ෂ තුනකට පමණ එපිටක් කියලා එතකොට එදා පටන් අද දක්වා මේ පෘතිවයේ මිනිසුන් ජීවත්ව වනාා මිනිසුන් වෙමින් පරිනාමය වෙමින් එන ජ සත් කොට්නාහසයක් ජීවත්ව වනා එතකොට ඔවුන් විසින් පරිහරණය කළ නොයිකුද්දේවල් තියෙන වැ පොලවෙේ තැන් පත්තල තියෙනවාවාහා ජීර්ණය වෙන විනාසය වන කල් පවතිනය තියෙන මේවා අහුලගෙන මේවා පාවිච්චි කරලා අද පරිගනක ත්‍රිමාණ විශ්ලේෂණ පාවිච්චි කල්ල සංඛාන පාවිච්ි කල්ලා අතීතයේ පිළිබඳව ගොඩනැංවීමක් කිරීම තමයි පුරාවිද්‍යාව කරගෙන යන්නේ ඇත්තෙම ඉතිහාසයේ විස්තෘත කොටස. හොයාග ලිකිත මූලාසවලින් සොයාගත නොහැකි කොටස සම්පූර්ණ කිරීම කරන්නේ, රවිද්‍යගේ නිසා රාවිද්‍යාවට ඉතිහාසේ හො ඇන්ඩ පුුවන්ද අපට මේ තියන පොට්ටික ඇති ඉතිහාසේ හොයා ගඩ කියල කියන එක ඒ තරන් ඥානාන්‍යිත ප්‍රකාශයක් නේ. විනාික ලකකාව පුරාවිද්‍යාව පපාර්මේන්තුවක් කරයට පට ගරන් ටයතු ගරගත් කාල. එක්දා සටසය අසුවේ දශකේ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිට්ටිවේ ලංකා පුරාවිද්‍ය සමීක්ෂණය . ආකෝලෝජිකල් සර්ව සලෝන් කියන ඒක Hපි බෙල් මහත්මයාගේ මුලිකත්වයෙන් පිහිටෙව්වේ ඒ වෙනකොටත් ඉන්දිියාවේ ආකෝලජිකල් සර්වය ඉන්ඩයා කෙලා සංවය ආයතනයක් පිහිටවලත් තිබුණා එතකොට එක්දා සටසි අසුව දශකය ඉඳලා මේ දක්වා මේ පුර ලංකා පුරාවිද්‍ය සමීක්ෂණය තමයි පසුකාලයක ශ්‍රී ලංකා පුරාවිද්‍ය දෙපාර්තමේන්තු බවට පත් වනේ ඉතිං Hි බෙල් විශාල වැඩ කොට සක්කරපු පුද් කලෙක් නමුත් ඊට කලින් ඳලා ලංකාව පුරාවිද්‍යාවපිලොන්ඳ කටයුතු කරපු මහත්තුරු ගොඩක්කිින් ගෝල්ඩස් මිත් මල්ල ඔයාගේ නොහැකයි නොයිවගේබෙල් මහත්මයා මලිකත්වය ගත්තරත් පස වැඩ කරපු අයන්නවා. එක්ද සමස විස්ස දශකයේදී හෝතිහේ දශකයේදී. මහචාර සෙන්රත් පරණ විතාන පළම්මුවන දේශී පුරාවිද්‍යා කොමසාරිස්වරයාලෙස. ඩ ාගන්න ඉතන් ඉදල ශ්‍රී ලංකා පුරාවිද්‍ය සමීක්ෂයෙන් වශයෙන් ආරම්භ වුණු ශ්‍රී ලංකා පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව මේරට පුරාවිද්‍ය කටයුතු පිළිබඳ මිතා විශාල වැඩකොටසක් කරලාතිය හරි අපි විරාමේටන මේ බෝල් පොයින්් පෑන මතක්කරප පහින්ද මේ හරි අයිතිහාසික සිද්ධියක් එක්දස් අටස අසුවටේදී ජෝන් ලෝට් කියලා කෙනෙක් තමයි බොල් පොන්් පෑන මුල්ම සිතුවේ ලවෙල්ලතියන්නේ මුල්ම බෝල් පොයින්් පාන නිලතියෙස ඔක්තෝම්බර් මාසි තිස්සනිදකා. ෙනිද ක්කෝම්බ තියන එකක විශේද දගදවසක අපිඒක බස්ස කියන්න අපියං විරාමයට.